සුබ දවසක් මිත්‍රවරුනි එහෙනම් ඔයාලා අද එකතු වෙලා ඉන්නේ අපේ බදාදා වැඩසටහනත් එක්ක ඉතින් ඔයාලා දන්නවා බදාදාට අපි චිත්‍රකලාව සම්බන්ධව තියෙන තියරි කාරණා හරින් මෙහෙන් ඇහෙන කතා ගැන ටිකක් කතා බහ කරලා බලනවා එහෙනම් අපි ඉක්මනටම යමු අද මාතෘකාව වෙච්ච ෆොටෝ රියලිසම් ගැන කතා කරන්න ඔයාලට බැලුවනම් මතක ඇති අපි ගිය බදාදා නැත්නම් ගිය සතියේ මේ වගේම දවසක් කතා කරා රියලිසම් ගැන ඉතින් ඔයා දැන්ටමත් ඒ රියලිසම් කියන මාතෘකාව ගැන කරපු වැඩසටහන බැලුවේ නැත්නම් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මේ කාඩ් එකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒ වැඩසටහන බලන්න ඊට පස්සේ පැන නැගිච්ච මාතෘකාවක් තමයි මේ ෆොටෝ රියලිසම් කියලා කියන්නේ ෆොටෝ රියලිසම් වලදී අපිට අමතක කරන්න බැරි කාරණා තියෙනවා අපි ඒව ටිකෙන් ටික ලියාගෙන එමු මේ මාතෘකාවට ෆොටෝ රියලිසම් ෆොටෝ කිව්වට පස්සේ ඔයකට හැමෝම දන්නවා ඡායා රූප ඒ වගේම තමයි රියලිසම් රියලිසම් කියන්නේ යථාර්ථවාදය ඉතින් ෆොටෝ නැත්නම් ඡායා රූප යථාර්ථවාදයට තමයි අපි මේ ෆොටෝ රියලිසම් කියලා කියන්නේ මේක ඇත්තටම වර්ධනය වෙලා තියෙන්නේ 70 දශකයේදී නැත්නම් අපි කියනවා 1970 න් පස්සේ තමයි මෙන්න මේ ෆොටෝ රියලිසම් කියන කලාව මේ ලෝකයට වැඩිපුර කතාබහට පත් වෙන ඒ වගේම තමයි මේ ලෝකයට දායාද වෙලා තියෙන්නේ 1970 වගේ කාලෙකදී ඊට කලින් ටික ටික තියෙන්නේ නැති ඒ වුණාට මේක අර හයිප් එක මට්ටමට ගිහිල්ලා තියෙන්නේ 1970 දී ඉතින් ෆොටෝ රියලිසම් කියද්දී අපිට අමතක කරන්න බෑ ඡායාරූප ගන්නෙ කැමරාවෙන් ෆොටෝග්‍රැෆි නැත්නම් ඡායාරූපකරණයට ආසනම් ඇලුමක් තියෙනවා නම් මම මේ හරියෙන් කාඩ් එකක් දාලා තියන්නම් ඉන්ද්‍රනාත තේනුවර සර්ගේ ෆොටෝග්‍රැෆි ගැන channel එකක් තියෙනවා ඒ channel එකට ගිහිල්ලා ඒ ටික බලා ගන්න ෆොටෝග්‍රැෆි ගැන වෙනස්ම විදියකට ඔය කට්ටන්ට දැනගන්න පුළුවන් වේවි මැස්සා නෑ එතෙන්දී ඔයාලට දැනගන්න පුළුවන් වෙයි ඡායාරූපකරණය පිළිබඳ විතරක් නෙමේ ඡායාරූපකරණ කලාව ගැනත් ඉතින් ඔයාලට පුළුවන් එතෙන්ට ගිහලා බලන්න හරි දැන් අපේ මාතෘකාවට එමු අපේ මාතෘකාවේදී අපි කතා කරන්නේ ෆොටෝ රියලිසම් ගැන ෆොටෝ රියලිසම් කරන්න අපිට ෆොටෝ එකක් ඕන ඒ වගේම තමයි අඳින චිත්‍රය ඇඳලා පස්සේ ෆොටෝ එකක් ගැහුවා වගේ තියෙන්නත් ඕන. ඉතින් මේකට පාදක වුණා ෆොටෝස්. ඒ කියන්නේ ඡායාරූප. මේ කට්ටිය කරේ ඡායාරූපයක් අරගෙන ඒ ඡායාරූපයේ තියෙන ඒ දේ ඒ විදියටම චිත්‍රයේ අඳින එක. ඒ කියන්නේ පෙර දිනක ගනිපු ඡායාරූපයක් ඒක එහෙම්මම අරගෙන ඒක නැවතත් වෙනත් මාධ්‍යකින් ප්‍රතිනිර්මාණය කරන එක. කොපියක් ගන්න එක තමයි මේ ෆොටෝ රියලිසම් කියලා කියන්නේ. ඉතින් මෙතෙන්දී අපිට බැලූ බැලමට පේන කාරණාවක් තමයි ආටිස්ට්ගේ තියෙන පරිකල්පනය කියන කොටස ගොඩක් අඩුවෙන් තමයි මෙතෙන්දී පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම තමයි හැබැයි අපිට එහෙම්මමත් කියන්න බෑ මොකද පරිකල්පනය ඕන කරනවා අයි අත්‍යවශ්‍ය කරන වර්ණ ඒ වගේ දේවල් හදා ගන්නත්. ඒ වුණාට වෙන පැත්තකින් ඒ කියන්නේ වෙන වෙන විදියට හිතලා කරන චිත්‍ර ඇඳීමක් නෙමෙයි මේක. මෙතෙන්දි සිද්ධ වෙන්නේ අර තියෙන ඡායාරූපයම ගෙඩි පිටින් අරගෙන මෙතෙන්ට අඳිනවා. 70 ගණන් වල පටන් ගත්තට පස්සේ ඒ කියන්නේ පොප් ආර්ට් කියන කලාව තිබිච්ච කාලේ තමයි මේ පොප් ආර්ට් සංස්කෘතියත් එක්ක තමයි මේක වර්ධනය වෙලා ඇවිල්ලා තින්නේ. මොකද්ද ෆොටෝ රියලිසම් කියන මේ චිත්‍ර ක්‍රමය වර්ධනය වෙලා ඇවිල්ලා තින්නේ පොප් ආර්ට් සංස්කෘතියත් එක්ක. ඉතින් කාලයත් එක්ක මේකට විවිධාකාරයේ ਵਿਚාර ලැබිලා තියෙනවා. ඒ වගේම පුළුවන් තරම් බැනුම් අහලක් තියෙන කලාවක් තමයි මේ ෆොටෝ රියලිසම් කියන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට දැන් වුණත් අපිට බලා ගන්න පුළුවන් ෆොටෝ රියලිසම් කියන කලාවට ඒකේ කට්ටේ කේකව කියනවා මේවා ආටිස්ට්ගේ වැඩිය හිතන්නේ නැහැ අරගමේ ෆොටෝ කොපියක්. මෙමය. දක්ෂතාවය තියෙනවා. ඒ වුණාට ෆොටෝකොපියක් වගේ තමයි. ඒ වුණාට ඒකත් එක හැකියාවක්. ඒ වගේම තමයි ඒකත් එක චිත්‍ර ක්‍රමයක් කියන එක අපි හැම වෙලේම ඔළුවේ තියාගන්න ඕන. ඉතින් අපි බලමු මේ ෆොටෝ රියලිසම් චිත්‍රයකට යන්න මොනවද කරන්න ඕනේ කියලා. ෆොටෝ රියලිසම් චිත්‍රයක් වෙන්න නම් අනිවාර්යෙන් ඒක ෆොටෝ එකකින් ගන්න ඕනේ. අපි චිත්‍රය ඇඳලා ඉවර වුණාට පස්සේ ඒක ෆොටෝ එකක් වගේම පේන්න තියෙන්න ඕන. يعني බැලූ බැල්මට චිත්‍රයක් නෙමෙයි ෆොටෝ එකක්. හැබැයි ළඟට ගිහිල්ලා බැලුවට පස්සේ චිත්‍රයක් තියෙන ගතියක් තියෙනවා. ඉතින් ඕකට තමයි අපි කියන්නේ ෆොටෝ රියලිසම් චිත්‍රයක් කියලා. ඊට පස්සේ මේ ෆොටෝ රියලිසම් චිත්‍රයක් අඳින්න ආටිස්ට්ලා විවිධාකාර වූ උපක්‍රම යොදාගත්තා. තාක්ෂණික උපක්‍රම, මේවා යාන්ත්‍රික උපක්‍රම, ඊට පස්සේ යාන්ත්‍රික නොවන උපක්‍රම විදියට විවිධාකාර වූ උපක්‍රම පාවිච්චි කරා. සරලම ක්‍රමය තමයි අපි අදටත් දන්න කොටු ගහලා චිත්‍ර අඳින ක්‍රමය. නැත්නම් ග්‍රිඩ් මෙතඩ් එක කියලා කියන්නේ
මෙන්න මේ විදියට හයිපර් රියලිසම් වලදී ඒක වෙන මාතෘකාවක් මේ ග්‍රිඩ් මෙතඩ් එක කියලා කියන්නේ අපි මේ ෆොටෝ රියලිස්ටික් වලදී කතා කරන්නම ඕන දෙයක් හේතුව තමයි මේ ෆොටෝ රියලිස්ටික් මම මුලින්ම කිව්වා මේක කරේ ෆොටෝ එකක් ඒක දිහා බලාගෙන මොකක් හරි ක්‍රමයකට ඒක දිහා බලාගෙන නැවතත් වෙනත් මාධ්‍යයකින් අඳින එක. ඒ කියන්නේ මාධ්‍ය මාරු කරන විතරයි. ඉතින් මුල් කාලෙදී මේවට පාවිච්චි කරේ ඇනලොග් ඡායාරූප. ඒව ගැන දැනන්න නැත්නම් මම අර කලින් කියපු කාඩ් එකට ගිහිල්ලා ඇනලොග් ඡායාරූප මොනවද, ඩිජිටල් ඡායාරූප කියන්නේ මොනවද කියලා ඔය කට්ටියන්ට අදහසක් ගන්න පුළුවන් වේවි. ඒක ගැන මම මෙතෙන්දි කතා කරන්න යන්නේ නැහැ. ඉතින් 70 දශකයේ වෙනකොට ඇනලොග් ඡායාරූප තමයි වැඩිපුරම ප්‍රචලිත වෙලා තිබුණේ. ඒ නිසා ඇනලොග් ඡායාරූප මේකට පාවිච්චි කරා. පාවිච්චි කරලා විශාල ප්‍රමාණයේ චිත්‍ර තමයි මේ කට්ටිය ඇන්දේ. ඉතින් මෙතෙන්දි ග්‍රිඩ් මෙතඩ් එක පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම තමයි ස්ලයිඩර්. ඒ කියන්නේ ස්ලයිඩ් ප්‍රොජෙක්ටර්ස් ඡායාරූපේ දාලා ඊට පස්සේ ඒකේ ප්‍රොජෙක්ෂන් එක අරගෙන කැන්වසේ මතට ඒ කැන්වස් එකේ තියෙන දේවල් හීනියට අඳින එක තමයි මේ ස්ලයිඩ් ප්‍රොජෙක්ටර්ස් පාවිච්චි කරලා තියෙන්නේ. හොර වැඩක් තමයි. ඉතින් ඊට පස්සේ තව ලයිට් බොක්ස් පාවිච්චි කරලා තිනෝ ඡායාරූපයක් යටින් තියලා ඒක උඩ කඩදාසිය තියලා අඳින එක ට්‍රේස් කරලා තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා චිත්‍රයේ කටු සටහන ලබා ගන්න විතරක්. ඊට පස්සේ හැබැයි වර්ණ යොදද්දි කටු සටහන ගැන කතා කරොත් කටු සටහන යොදනවා කියන්නේ මේ වර්ණ පද්ධති තියෙන මේ හැම දෙයක්ම මාක් කරනවා මාක් කරලා ඊට පස්සේ වර්ණ යොදන අවස්ථාවේදී විතරක් වර්ණ ටික හිමීට බේරලා අරගෙන ඒ ටික තෙල් සායම් ඇක්‍රිලික් මොකක් හරි වර්ණ මාධ්‍යයක් අරගෙන ඒක අපිට ඕන කරන ටෝනල් වැලියුස් හදාගෙන ඒ වගේම තමයි කලර් ගෲප්ස් හදාගෙන ඒක පාවිච්චි කරපු එක තමයි මෙන්න මේ ෆොටෝ රියලිසම් වලදී කරලා තිබුණේ. ඉතින් ෆොටෝ රියලිසම් කියන්නේ ෆොටෝ එකක් විදියට මඳින එක. මෙතනින් එහාට තව මාතෘකාවක් තියෙනවා. අපි කතා කරමු ලබන කතා වාරයකදී හයිපර් රියලිසම් ගැනත්. හයිපර් රියලිසම් කියන්නේ ෆොටෝ රියලිසම් වලටත් වඩා එහාට ගිහිපු මාතෘකාවක්. ඉතින් මේ ෆොටෝ රියලිසම් කරගෙන යනකොට මේ ශිල්පීන්ට ලොකු වමනාවක් තිබුණේ නැහැ. මොකද අපි දන්නවා චිත්‍රයේ තියෙන එක තැනක තියෙන කොපියක් තමයි ගෙඩි පිටින් මෙතෙන්ට ගන්නෙ. ඒ නිසා ඒකටන්ට ලොකුවටම අර ආලෝකය වැටෙන විදිය වස්තුවකට ඒව දැනගෙන හිටියොත් ඒකටන්ට උදව්වක් වුණා චිත්‍ර අඳින්න. නැත්නම් ලොකුවට උවමනාවක් වුණේ නැහැ චිත්‍රයේ එක තැනක තියෙන ඒ කියන්නේ අපි හිතමු ඔබ්ජෙක්ට් එකක්. ඒ ඔබ්ජෙක්ට් එකට තියෙන ලයිට් එක ලැබෙන්නේ කොහොමද? ඒ ඔබ්ජෙක්ට් එකේ සෙවණැලි හටගන්නේ කොහොමද? මේ කියන කතන්දර කිසිම දෙයක් ෆොටෝ රියලිස්ටික් ආටිස්ට්ලට ලොකුවට බලපෑවේ නැහැ. මොකද ෆොටෝ එක තියෙනවා ෆොටෝ එක මොකක් හරි ක්‍රමයකට කොපි කරගන්නවා නැත්නම් ඒක අතින් බලාගෙන හරි කමන්නේ ඇඳයි කියමු. ඇඳලා ඊට පස්සේ ඒක දිහා බලාගෙන අතන තියෙන වර්ණය, ඒ කියන්නේ ප්‍රධාන රෙෆරන්ස් ඉමේජ් එකේ තියෙන වර්ණය එහෙම් පිටින් ගෙඩි පිටින් පැලට් එක මත හදලා ඊට පස්සේ ඒක තවරණ එක තමයි මෙන්න මේ ෆොටෝ රියලිස්ටික් වලදී සිද්ධ වුනේ. ඉතින් මේක ගැන එක එක කට්ටිය එක එක මතවාද පළ කරයි. මතවාද පළ වෙන්න ඕන. මොකද චිත්‍රකලාවනේ සමහරු කැමති නෑ සමහරු කැමති. මම නම් පෞද්ගලිකව ෆොටෝ රියලිස්ටික් වලට කැමති. ආසයි දැක්කම හරි ලස්සනයි හරි අමාරුයි ඒ වැඩේ කරන්න. වර්ණට වර්ණයක් ගලපනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඒ වගේම තමයි අරකම අර තියෙන එකම අඳින එකත් ලේසි වැඩක් නෙමෙයි. එක එක ක්‍රමවේද පාවිච්චි කරනවා තමයි ඒ වුණාට මේවා ලාජ් ෆෝමැට් එකේ ලොකු චිත්‍ර වලට ඇඳෙනවා මෙන්න මේ ෆොටෝ රියලිස්ටික් කියන ආකාරයේ චිත්‍ර. ඉතින් මේ වගේ චිත්‍ර අඳින ඕන තරම් ආටිස්ට්ලා අපිට බලා ගන්න පුළුවන්. එතකොට ආසියානු ආටිස්ට්ලා ඉන්නවා ලංකාවෙත් ඉන්නවා. හැබැයි මූලිකම දේ තමයි ෆොටෝ රියලිස්ට් එකක් වුණාට පස්සේ චිත්‍රය ෆොටෝ එකට සමාන වෙන්න ඕන බැලූ බැල්මටම මේක චිත්‍රයක් නෙවෙයි ෆොටෝ එකක් කියලා තේරෙන්න ඕන. ඒ වගේම තමයි ටික වෙලාවක් බලන් ඉන්නකොට ළඟට වෙලා බැලුවම චිත්‍රයක් වගේ තේරෙන්නත් ඕන. එහෙම නැති වුණොත් වෙන්නේ මේක නිකම්ම නිකම් ෆොටෝ එකක් විතරක් වෙනවනේ. ඉතින් මෙතෙන්දි තිබිච්ච ලොකු ගැටලුවක් තමයි ඔන්න ඕකත්. මොකද්ද රසවින්දනයේ මඳභාවය? ඒ කියන්නේ ගොඩ කෙනෙක් දැක්ක ගමන් කියන මේක ෆොටෝ එකක්. ෆොටෝ එකක් කියලා බැහැර කරනවා මේක චිත්‍රයක් කියලා සටහන් කරලා නොතිබ්බොත් ඒක එහෙම ගැටලුවක්. පස්සේ කාලෙකදී තින් චිත්‍රවල මොකක් හරි සලකුණක් තියන්න වෙන්නේ නැති මේවා චිත්‍ර කියලා පෙන්වන්න. නැත්නම් අයිතිකාරයා චිත්‍රය මිලදී ගත්ත කෙනා ලියලා තියන්න ඕන මේක චිත්‍රයක් කියලා. ඒ තරමටම රියලිස්ටික් විදියට ඒ වගේම ෆොටෝ රියලිස්ටික් විදියට චිත්‍ර අඳින්න පුළුවන් ඇස් අදාහ ගන්න බැරි විදියට අඳින්න පුළුවන් ආටිස්ලා මේ ලෝකෙ ජීවත් වෙනවා. තාමත් ඉන්නවා ෆොටෝ එකක් රිෆර් කරලා මේ විදියට චිත්‍රයක් අඳින එක
ෆොටෝ රියලිසම් වුණා. එතකොට අපි ලබන කතාංගකින් බලමු හයිපර් රියලිසම් කියන්නේ මොකක්ද කියලා. මගේ channel එක subscribe කරපු ඔයාට අපි ලයික් කරන ඔයාට අපිත් එක්ක හැමදාම ඉඳගෙන comment කරන ඔයාට බොහොම ස්තුතියි. ඔයා දැනටමත් subscribe කරපු නැති වීව කෙනෙක් නම් දැම්මම ගිහලා subscribe කරලා තියාගන්න අපරාධයක් වෙන එකක් නැහැ. ඒ වගේම තමයි ඔයාට අපිට support එකක් දෙන්න පුළුවන් පොඩි like එකකින්. ඉතින් ඔයාට ඉස්සරහටත් ඕන කරන දේවල් මොනවද කියලා පල්ලෙහා comment section එකේ කියන්න. ඒ වගේම තමයි අද කතා කරපු මාතෘකාව ගැනත් comment section එකේ කට්ටියත් එක්ක සෙට් වෙලා කතා කරන්න. එහෙනම් මම ජනිත් මම ගිහින් එන්නම්. අයිබෝවන්.